අයිබුවන් ටීවී රසවිත තුළින් අදත් අපි ඔබ හමුවට පසුගිය වීඩියෝනුත් අපි කතා කළේ කෘෂිකර්මාන්තය පිළිබඳ. ඉතින් ඒ නිසාම ඒ වීඩියෝවට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අදවසෙත් අපි හිතුවා මේ කෘෂිකර්මාන්තයට අදාළව යම් කරුණක් ඔබත් එක්ක බෙදා හදා ගන්න. මට මුලින් මතක් වෙනවා එක්තරා ප්‍රකාශයක්. ඒ තමයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් සිද්ධ කළ වටිනා ප්‍රකාශයක්. මේක අහනවත් සමගම ඔබට සිනා පහළ වේ. නමුත් ඒ සිනාවට එහා ගිය වටිනාකමක් ඒ ප්‍රකාශය ඇතුලේ ගැබ් වෙලා තිබුණා. ඔහු එක් වතාවක් කියනවා ට්‍රැක්ටරයට බෙට්ට දාන්න බෑ කියලා. මේක සමහරලාවට මේ සිනාවට ලක්වන ප්‍රකාශයක් වුණත් ඒකේ ඉන්න එහා ගිය යථාර්ථයක් ගැබ් වෙලා තියෙනවා කියලා මට නම් හිතෙනවා. අපේ කෘෂිකර්මාන්තය ගත්තන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්නේ. ඒ තමයි හෙළ ගොවිතැන. ඒ කියන්නේ අපේ අතීත මුතුන් මිත්තෝ කාබනික වගාවට මුල් තැන දෙමින් සිදු කළ කෘෂිකාර්මික කටයුතු. ඊට පස්සේ වර්තමානයට ආවක් පස්සේ කාර්මික ගොවිතැන. ඒ කියන්නේ රසායනික පොහොරවලට මුල් තැන දීලා සිද්ධ කළ ගොවිතැන. ඉතින් මේ කාර්මික ගොවිතැනට ආවන් පස්සේ ට්‍රැක්ටරේ ආගමනය සිද්ධ වෙනවා. යන්ත්‍ර සූත්‍රවල පැමිණීම අතීතයේ කුඹුරු සීසෑවේ මඩකලේ ගවයොන්ට ඉතාමත් විශාල වටිනාකමක් අපේ අතීත කෘෂිකර්මාන්තය තුළ තිබුණා. අපි කියනවා පොතපතෙහි සඳහන් වෙනවා මේ ගවයින්ගේ කුර මහපොළොවේ ගැටෙන්නේ ඒ මහපොළොව සනස සනස කියලා. මහපොළොවට ගවයින්ගේ කුර ගැටීම මහපොළොවට ඒක මහත් සැනසීමක් කියලා කියනවා. නමුත් වර්තමානයේ තත්ත්වය ඒක නෙමෙයි. ට්‍රැක්ටරේ ආගමනයත් එක්ක මේ පස පෙරලා දමන්න සමත් වෙලා තියෙනවා ට්‍රැක්ටරය. අතීතයේ කෘෂිකාර්මික කටයුතු සිදු වෙද්දී ඒ පස තුළ හිටපු ජීවීන් විනාශ කළේ නැහැ. ඔවුන් ආරක්ෂා වුණා. ඒ වගේම ගවයා මේ සීසෑමත් එක්ක පොළවට එකතු කරන ගොම ටික මුත්‍රා ටික ඒක මේ පසටම පොහොර වුණා. නමුත් වර්තමානයේ එහෙම නෙමෙයි. ට්‍රැක්ටරය පස විනාශ කරලා දාලා තියෙනවා. පසේ තියෙන ජීව ගුණය නැති කරලා දාලා තියෙනවා. ඉතින් නොන්නක තමයි වර්තමානයේ සිද්ධ වෙලා තියෙන දේ. ඉතින් මේ අතීත කෘෂිකර්මාන්තය තුළ ගවයට ලැබුණු තැන කොච්චරනම් වටිනවද, ඒක කොච්චරනම් වැදගත්ද කියන කාරණය අද දවසේ අපිට පේන්නටම තියෙනවා. අද දවසේ අපේ පස දූෂණයට ලක් වෙලා තියෙනවා. ඔම සරු සාරවත්ව පෝෂක කොටස් වලින් බහුලව තිබිච්ච පස අදවසේ දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒ මේ තාක්ෂණයේ ආගමනයත් එක්ක කියන එක අපිට දැනෙන හැඟෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අදවසේ මගේ කතා තේමා වුණෙත් මේ ගවයනේ. ගවයා පිළිබඳව අපූරු කතා පුවත් ටිකක් අපේ සාහිත්‍යයේ තියෙනවා. මම එක කතාවක් මුලින්ම ඔබට කියා දෙන්න කැමතියි. අපේ ජන කතාවල තියෙනවා එක්තරා කතාවක මේ අහසේ ඉරතරුව කියලා එකක් තියෙනවානේ. සූර්යයා තමයි අහසේ ප්‍රධානි. ඒ වගේම වෘෂභ තාරකාව තියෙනවා. ගව තරුව තියෙනවා. අර ගවයාගේ හැඩය ගත්ත තරුවක් අහසේ තියෙනවා. ඉතින් මේ මෙන්න මේ ගව තරුව ආශ්‍රිත තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකට මේ ගව තරුවට පේනවා මේ පොළොවේ මිනිස්සයා ජීවත් වෙන්න විඳින දුක. ඒ කාලේ මේ පොළොවේ පස සාරවත් නැහැ. බොහොම කටෝර පසක් මහපොළොවක් තමයි තිබුණේ. ශාකයක් නැහැ. මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. ඉතින් මේ දුක දකින ගව තාරකාව ඉරතාරකාවට කියනවා රජ්ජුරුවනේ මට නම් මේ පොළොවේ මිනිස්සු විඳින දුක බලා ඉන්න අමාරුයි. මට හිතෙනවා මහපොළොවට ගිහිල්ලා මේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා මේ ගව තාරකාව ඉරතාරකාවට කියනවා. ඉතින් මේ ඉරතාරකාවත් කියනවා උඹට ඔච්චර දුක නම් ගිහිල්ලා මහපොළොව ජීවත් වෙන මිනිස්සුන්ට උදව් කරපන්. ඉතින් ගවතරුවත් බොහොම එක හෙළාම මේක
පිළිගෙන තාරකා සභාවේ අනිත් අයත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවත් අරගෙන මහ පොළොවට ආවය කියලා කියනවා. ඒ තමයි ගවයා. මේ ගවයා ආපු දවසේ ඉඳලා මහ පොළොව සාරවත් වුණාලු. තනකොළ හටගත්තලු. ලාතන නිල්ල මගින් පොළොව වසා ගත්තලු. පොළොව සාරවත් වුණාලු. මිනිස්සු ගොවිතැන් කළාලු. ඒ ගොවිතැන් වලට ගවයාගේ උදව් උපකාර ලැබුණලු. ඉතින් ඔන්න ඔහමයි අපේ ජන සාහිත්‍ය තුළ මේ ජන කතා තුළ ගවයා පිළිබඳව සඳහන් වෙන්නේ. ඒත් එක්කම තවත් කතාවක් මට මතක් වෙනවා. එලාරෝ ධම්මිකෝ රාජෝ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එලාර ධාර්මික රජෙක් කියලා. ඉතින් මේ අපේ ජාතියේ නොවුනත් සිංහල ජාතියේ නොවුනත් දෙමළ ජාතියේ රජ කෙනෙක් වුණත් ඔහු කොයිතරම්නම් ධාර්මිකද කියන එක ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙනවා. මේකත් ගවයා හා සම්බන්ධ කතාවක්. එක්තරා කාලයක මේ එලා රජුරුවන්ගේ පුතා පාරේ යනකොට අශ්වක රථයක නැගිලා යනකොට එක්තරා වසු පැටියෙක් මේ පුත්‍රයාගේ කරත්තෙට පෑගිලා හසු වෙලා මැරුණලු. ඉතින් මේ වසු පැටියාගේ අම්මා ඇවිල්ලා එලා රජුරුවන්ට දුක කිව්වයි කියලා කියනවා. ඒක අපූර්ව ක්‍රමයක්ලු. එලා රජුරුවන්ගේ උයනේ තිබුණලු එක්තරා සීනුවක් සවි කරලා. මේ සීනුව නාද කරලා ඕනම කෙනෙකුට දුක කියන්න පුළුවන්. යම් අවනඩුවක් තියෙනවා නම් මිනිස්සු සත්තු ભેදයක් නැහැ ඇවිල්ලා කියන්න පුළුවන්. ඉතින් මේ දවසක් එලා රජුරෝ බලද්දී මේ සීනු නාද කරන සද්දය ඇහලා බලද්දී එතන හිටියේ අර එළදෙන. මේ එළදෙන සීනු නාද කරලා කියන්නේ තමන්ගේ දරුවට වසු පැටියට සිද්ධ වෙච්ච අවනඩුව. එලා රජුරුවන්ගේ පුතා මේ වසු පැටියා යට කරන් ගිහිල්ලා මරණයටපත් කරලා. ඉතින් මේකට එලා රජුරෝ දීපු දඬුවම අපිට හිතා ගන්නවත් බෑ. එතුමා අවිහිංසාවාදය කොයිතරම්නම් ඇගවිවද කියන එක අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. තමන්ගේ පුතත් මාර්ගයේ ඒ විද්‍යටම දිගා කරවලා තියලා අශ්වක රථයක් පදවාගෙන යන්න කියලා පුත්‍රයාගේ ඇඟ උඩින් මරණයටපත් කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒ දඬුවම අපිට එක හැලාම මේ අනුමත කරන්න බැරි වුණත් අපිට මේ කතාවලින් තේරෙන්නේ මේ සතුන්ට විශේෂයෙන්ම ගවයාට කොයිතරම්නම් ඉඩක් අතීතයේ වෙන් වෙලා තිබුණද කියන එක. ඉතින් අද කාලේ මස් කඩවලට දක්වන්නේ මේ සත්වයාමයි. ගවයා කළ සේවය අමතක වෙලා කෘෂිකර්මයට කොයිතරම්නම් සේවයක් කළාද? කන්න දෙන්න ඕන උනේ තනකොළ ටිකක් විතරයි, වතුර ටිකක් විතරයි. නමුත් අද දවසේ එහෙම නෙමෙයි. ට්‍රැක්ටරේ ආගමන, යන්ත්‍ර සූත්‍රවල ආගමනයත් එක්ක විශාල මුදල් ප්‍රමාණයක් තෙල් වලට අපිට පිටරටවල් වලට ගෙවන්න සිද්ධ වෙලා. ඉතින් අපි කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. කෘෂිකර්මාන්තයේ දියුණුවක් ගැන කතා කරනවා. ඉතින් මේසා පිරිවැයක් ධර්මි. අර අතීතයේ බොහොම අඩු පිරිවැයකින් සිද්ධ කළ, බොහොම පහසුවෙන් සිද්ධ කළ කෘෂිකාර්මික කටයුතු අමතක කරලා දාලා ගවයා ඊට පස්සේ වෙනත් ක්‍රම, වෙනත් අත්‍යන්ත්‍ර ආදී භාවිතයෙන් කළ කෘෂිකර්මය අමතක කරලා දාලා අද දවසේ අපි විශාල මුදලක් ගෙවලා මේ නව තාක්ෂණය කියලා දෙයක් පෙරමුණට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක වර්තමාන ආර්ථිකයට දරා ගන්න අමාරුයි. ඒ නිසාමයි අද දවසේ අපිට විශාල පිරිවැයක් මේ කෘෂිකාර්මික කටයුතු වලින් දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කළේ මේ ගවයාගෙන් සිද්ධ වෙච්ච සේවය පිළිබඳව. බොහොම ලස්සන අතීත කතා පුවත් දෙකක් ඔබ සමග වේදා හදා ගනිමින් අපි ටිකක් හිතලා බලන්න ඕන ශේෂ්ත්‍රයක් පිළිබඳව යම් කරුණු කාරණා ටිකක් කතා බහ කළා කියලා මම හිතනවා. ඉතින් මේ පිළිබඳව ඔබට තවදුරටත් හිතලා බලන්න ආරාධනා කරන ගමන් හෙට දිනේ තවත් මේ වගේ වීඩියෝවක් සමග හමු වෙමු කියන බලාපොරොත්තුවක් තියාගෙන අද දවසේ TV රසවිද්‍යාවලින් සමුගන්න. ආයුබෝවන්.